ඕකේ ඉතින් අද අපි ගත්තහම ෆොරෙක්ස් ට්‍රේඩර්ස්ලට ටිකක් බෝරින් දවසක් මොකද හේතුව අපි බැලුවාම අද 29 වෙනිදා CHF GBP යුරෝ USD ගත්තහම මේ බැංක් හොලිඩේ එකක් ඉතින් බැංක් හොලිඩේ එකදී අපි දන්නවා මේ මාකට් එක වොලටයිල් වෙන්නේ නැහැ කියලා හරි මෙතන ලෝ ලික්විඩිටි ඇන් ඉරෙගියුලර් වොලටිලිටි කියලාම තියෙනවා හරි අපි මාකට් එකට ගිහින් බැලුවත් අපේ මාකට් එකේ ඩොලර් ඉන්ඩෙක්ස් චාට් එක දැන් අපේ ගිය සතියේ ගත්තාම ලොකු මූවමන්ට් එකක් තිබ්බා ගිය සතියේ නිවුස් එක රිලීස් වීමත් සමගම ඩොලර් ඉන්ඩෙක්ස් එක ඩොලර් එක කියන්නේ USD එක ලොකු පම්ප් එකකට ආවා ඒත් එක්ක අපි බිට්කොයින් එක ගත්තොත් ක්‍රිප්ටෝ මාකට් වල ඉන්න කට්ටියගේ එහා සමාන ඩවුන් එකකුත් තිබුණා ඉතින් අපි ගත්තොත් නිවුම්ස් එක ආපු දවස සිකුරාදා සිකුරාදා කියන්නේ අපි ගොඩක් කලාට ෆොරෙක්ස් ට්‍රේඩර්ස්ලාට ක්‍රිප්ටෝ කරන කට්ටියටත් එහෙමයි ඉතින් USD වල වැදගත් කියන නිවුසස් ගොඩක් රිලීස් වෙච්ච දවසක් ඉතින් ඒක නිසා තමයි අපිට ලොකු ඔපචුනිටි එකක් හම්බුණා ඩොලර් ඉන්ඩෙක්ස් එක ඩොලර් එකේ පම්ප් එකත් එක්ක අපි ගත්තොත් මෙන්න මෙතනදී ඩොලර් ඉන්ඩෙක්ස් එක නිවුස් එක රිලීස් වීමත් එක්ක තමයි ලොකු පම්ප් එකකට ගියේ. ඉතින් අපි හෙට දවස ගැන ගත්තා. ගියපු දේවල් අපි කතා කරලා වැඩක් නැහැ. ඒ ඩොලර් ඉන්ඩෙක්ස් එකත් එක්ක gold එකට වෙච්ච දේ පොඩ්ඩක් බැලුවොත් gold එක ලොකු සෙල් එකකට ගියා. ඉතින් දැනට ගෝල්ඩ් එකේ ඉන්නේ 1940 කියන සපෝට් ලෙවල් එක. ඉතින් මම ගෲප් එකේ මෙන්ෂන් කරා දවස් කීපයකට කලින් ගිය සතියේ 1940 දැන් අපි 1950 ඊට පස්සේ අපි 1968 ගෝල්ඩ් එකේ රෙසිස්ටන්ස් විදිහට මාක් කරගෙන හිටියා. ඒතකොට මේ ගෝල්ඩ් එකේ මම කිව්වා 1968 සහ 1950 කියන ලෙවල් දෙක බලන්න 1950 ගැලවුනොත් අනිවාර්යෙන් 1940 එනවා කියලා මම කලින් මෙසේජ් එකක් දැම්මා. ඉතින් ඒකේ විදිහටම වුණා. ඉතින් ආපහු සැරයක් අද මාකට් එක වොලටයිල් වෙන්නේ නැහැ ඉතින්. රදා අපිට ඔපචුනිටීස් නැහැ. පොඩි ඔපචුනිටි එකක් තිබුණා. අපි 1949 ෂෝට් කරපු එක දැන් 1945ට වගේ වෙලා දිනනවා. ඒ ඔපචුනිටි එක තමයි අද දවසේ අපිට ගෝල් වල තිබෙන්නේ. 1948 තොර මන් දීලා තියෙන 1947 1949 අතර එන්ට්‍රි ගන්න කියලා ඒ ගත්ත කට්ටියට මේ වෙනකොට පළවෙනි ටාගට් එක රීච් වෙලා තියෙනවා රයිට් හරි ඊට පස්සේ ෆොරෙක්ස් අපි කොච්චරම SMC පස්සෙම දිව්වත් ගොඩක් කට්ටි ඉන්නවා ඇනලයිස් හොඳටම දන්නවා ගොඩක් ඇනලයිසිස් දන්නවා කන්සෙප් දන්නවා වුණාට සත පහක්වත් තාම හොයලා නැති කට්ටිය ඉන්නවා ඒක කට්ටිය කියලා දෙනවා මම දෙකලා දෙනවා අනිත් කට්ටියට මේ හැබැයි ඒක දැන් පරණේව සහ ඇනලයිසිස් දානවා දාලා ට්‍රේඩ් කරාට ඉතින් අර ඔව් ඇනලයිසිස් එක ගහලා විතරක් මදිනේ නේද එතකොට අපිට වැදගත් දවසක් හිට තියෙනවා NZD නිවුසීලන් ඩොලර් එක ඊට පස්සේ GBP JPY CHF AUD හිට රැත් 7:30ට තියෙන්නේ CB consumer confidence කියන
න්ියවස් එක තමයි හයිලි ඉම්පැක්් නිියවස් එකට තියෙන්නේ. අනිත් නිවසස් ගත්තාම ලොකුවට බලපාන දේවල් නැහැ. හරි. එතකොට ප්‍රීවියස් එක තිබිලා තියෙන්නේ 101.3 එකට තමයි ෆෝකාස්ටින් එක තියෙන්නේ USD වල. HPI එක ගත්තොත් HPI එකෙත් ප්‍රීවියස්ලි මොකද වෙලා තියෙන්නේ කියලා චුට්ටක් බැලුවාම අපි ගත්තොත් අප්‍රේල් මාසේ ට්‍රේඩ් එක වැඩි වෙලා තියෙනවා මාර්තු ඊට පස්සේ පෙබරවාරි නම් අඩු වෙලා තියෙනවා රයිට් එතකොට ඒකෙත් ට්‍රේඩ් එක HPI එක 0.5 ඉඳලා 0.2 අඩු වෙයි කියලා තියෙනවා ඉතින් ඒකත් USD එකට පොඩ්ඩක් තරමක පසුබෑමකට ලක් වෙන්න හේතුවක් වෙයි කියලා හිතෙනවා හරි ඉතින් හෙට දිනේ ට්‍රේඩින් ඇනලයිස් කර ගැනීම සම්බන්ධයෙන් තමයි අපි අද කතා කරන්නේ GDP එක CHF එකේ GDP එකේ නිවුස් එකක් තියෙනවා මේකෙදි බිංදුවයි 0 පොයින්ට් තමයි තිබිලා තියෙන්නේ ඒතකොට 0 වල ඉඳලා 0.1 වෙනකන් හයික් එකක් එයි කියලා කියනවා JPY වල unemployment rate එකක් තියෙනවා. එතකොට JPY currency එකේ අපිට ඒක ට්‍රේඩ් එකට යන්න පුළුවන් වෙයි unemployment rate එක අඩු වෙනවා. අඩු වෙනවා කියලා කියන්නේ දැන් unemployment rate එක අඩු වෙනවා කියලා කියන්නේ currency එකට හොඳයි. කියන්නේ විරකියා ප්‍රතිශතයෙන් රැකියාවක් නැහැ. jobless rate එක තමයි unemployment rate එක. ඒතර unemployment rate එක වැඩි වෙනකොට currency එක පල්ලෙහාට වැටෙන්න බලපානවා. unemployment rate එක අඩු වෙද්දි currency එක ඉහළට යන්න බලපාන. ඉතින් JPY එක බලමු පොඩ්ඩක්. JPY. තියෙන JPY එක එතකොට නිවුස් එකත් එක්ක අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් අපි SMC පත්තෙන් බලන්න ඕනේ OB එකක් කොහෙද තියෙන්නේ කියලා. ඒ පැත්තයි නිවුස් ටිකයි ඔක්කොම එකට කරගත්තොත් අපිට ලොකු දෙයකට යන්න පුළුවන්. එතකොට දැනට ගත්තොත් ඩේලි chart එකේ JPY එක RSI කව board situation එක තියෙන්නේ. ඉතින් RSI එකෙන් ලොකු දෙයක් ගන්න පුළුවන් forex market වල. RSI එක ටිකක් highly වැඩ කරනවා මේ forex market එකේ crypto වල පාවිච්චි කරන්නේ නැති කට්ටිය ඉන්නවා නම් පාවිච්චි කරන්න පුළුවන් වන්නාවකේදී හැරිලා තියෙනවා නමුත් තාම තියෙන bullish trend එක තාම continue වෙනවා එතකොට මේකෙදී trend එක කැඩෙන්න නම් මේ මෙතනින් මාකට් එක මම මේ ඊට කලින් ගහලා තියෙන්නේ 139 ට්‍රෙන්ඩ් ලයින් එක කඩාගෙන පල්ලෙහාට ආවොත් JPY තවදුරටත් 138 ඊට පස්සේ අපේ යට තියෙන 134 ලෙවල් එකට වගේ එන්නත් පුළුවන්. ඉතින් එච්චර එන්නේ නැති වෙයි මොකද unemployment rate එකක් එන හින්දා බොහෝ දුරට JPY එක 144 145 වගේ අප් මූවමන්ට් එකකට යන්නත් ඉඩ තියෙනවා. හරි අපි බලමු මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ වැදගත් කියන නිවුස් එකක් අපිට ප්‍රයිවට් ලෝන්ස් තියෙන යුරෝ එකේ ප්‍රයිවට් ලෝන්ස් එක පොඩ්ඩක් බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. ප්‍රයිවට් සෙක්ටර් එකට දෙන ටෝටල් ලෝන් වැලියු එක
අඩුවෙනවා කියලා තමයි මෙතනදී කියන්නේ ප්‍රීවියස් එක 3.2 තියලා තියෙන්නේ 2.9 මැයි මාසේ 2.7 අඩුවේ කියලා කියන්නේ. ඒකට ඒක යූරෝ වලට යූරෝ වල තව තියෙනවා M3 money supply එක ඒක නම් ලොකු issue එකක් නැහැ. ප්‍රොබබිලිටි ෆන්ඩමෙන්ටල් ගැන වෙනම ඉගෙන ගන්න ඕනේ ට්‍රේඩ් කරද්දී. ඒකෝඩ අපිට ලොස් වෙන සම්භාවිතාවය අඩු කරගන්න ඕනේ. මොකද SMC විතරක්ම තිබිලා මේක කරන්න බෑ. හරි. ඊට පස්සේ අපිට අය හයිලි ඉම්පැක්ට් නිවුස් එකක් එන්නේ ජූනි 2 USD වල එනවා unemployment rate එක. non-farm employment change එක තියෙන average hourly earnings median සුපිරිම news ටිකක්. ඉතින් මේ සතියේ උද ට්‍රේඩ් ඔපෂනල් ටිකක් බලා ගන්න පුළුවන් USD එකත් එක්ක යන currency pairs වල USD එකේ gold එකේ හොඳ currency මේ හොඳ ට්‍රේඩ් ඔපෂනලිටිස් ටිකක් බලා ගන්න පුළුවන්. USD එකේ unemployment claims එක එනවා, ADP non-farm employment change එක එනවා. ඒ කියන්නේ මගේ දැන් පළවෙනිදෙන්නේ පළවෙනිද දෙවෙනිද කියන්නේ USD එකට බලපාන හොඳ නිවුස් තියෙනවා කියලා කියන්නේ USD pair එක සහ gold එකේ හොඳ trade opportunities බලා ගන්න පුළුවන්. ඉතින් හැමෝම වගේ trade කරද්දී technically සහ fundamentally දෙකත් එක්කම යන්න අද දවසේ නම් මම එක trade එකයි දැන් මේ gold එකේ බොරුවට ට්‍රේඩ් කරලා අපි වේස්ට් කරගන්න අවශ්‍ය නැහැ අපි කැපිටල් එක. ඉතින් ඒකේ දැන් 149 න් අරගෙන මේ වෙනකොට නම් මම ප්‍රොෆිට් එක ක්ලෝස් කරා 144ට ආවා. දැන් ආය අප් මොමන්ට් එක යන නිසා. හරිද? ඒ ඔය විදිහට බලමු සතියේ හෙට දවසෙත් මම දාන්න එකක් වීඩියෝ එකක්. බලමු අපි ඉස්සරහට තියෙන ඔපචුනිටිස් මොනවද සහ වීඩියෝ වලින් මොනවද අරන් ඉන්න පුළුවන් කියලා අපි A to Z fundamental රීඩ් කරන වීඩියෝ සීරීස් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉන්න වෙනම ප්ලේලිස්ට් එකක් මම ඉක්මනින් හදලා දාන්න. රයිට්. එහෙනම් හැමෝටම ජය වේවා. පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න, ස්ටොප් ලොස් දාගන්න. පොඩි ලොට් සයිසස් පාවිච්චි කරන්න තමන්ගේ පොඩි මාජින් එකක් තියෙනවා නම් ප්‍රී මාජින් එක හැම වෙලේම කල්පනාවෙන් තියාගෙන ට්‍රේඩ් කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා.